തന്നെ കണ്ട വ്യാവി ഒരു പണിവിന്റെ തന്നെ കണ്ട വി ഒക്കെ അപ്പൊ പ്രശ്നം അല്ലേ അപ്പി അപ്പിന്റെ പൊടി പണിന്റെ തന്നെ കണ്ട വ്യാവി ദം മീ ബിൽഡിങ്ങിക്ക് കൃഷിക്കാർ മാറ്റം സെറ്റ് കുളിയുടെ തീരത്ത് തീരുന്നു മാള അപ്പിലേക്ക് ഇതിലെ കണ്ട പക്ഷേ ¡Gracias!
ايه كهون ده අදාපි මෙතෙන්ට ආවේ රට පුරා දිස්ත්‍රික්කවල ගොවි නායකයෝ සංකේතාත්මකව අපි අද මෙතෙන්ට ගොවියෝ ගෙන්නුවේ ඒ නිසා ගොවියගේ බලය පෙරේද වෙනකොට ඇඹිලි පිටියෙන් පෙන්නවා ඇඹිලි පිටිය නගරේ එකම හිස් කොටක් මිනිස් හිස් කොටක් බවට පත් කෙරුවා ඒ නිසා අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා අදාපි මේ ගොවි නායකයොත් එක්ක දහස් ගණන් ගොවි ජනතාව මේ කොළඹට කැන්දන් දෙපා කියලා අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා අපි දැන් මෙතන අහලා බැලුවා මේ ගොඩනගිල්ලේ ඇතුළේ ඉන්න අයගෙන් ඒගොල්ලෝ අපිට සහ තහවුරු කෙරුවා මේ ගොඩනගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයට කුලියට අරගෙන තියෙන්නේ ගිය අප්‍රේල් මාසේ මේ වෙනකොට ගිය අප්‍රේල් මාසේ වෙනකොට මේකට සල්ලි බඳලා තියෙනවා රුපියල් 57 කෝටි 6 ලක්ෂ 28000 800ක් ඊට පස්සේ සර්විස් බිල් කියලා වෙනම ගෙවලා තියෙනවා රුපියල් 6 කෝටි 30 هاي كوتي تيس لكشاك بدلا تينما إيرباس أبريل ماسي ماسي كولية بدلا تينما ديكوتي تيس سات لكش هتا هيدا ديسيا إيرباس مي ماسي دا جوني ماسي كولية بدلا تينما ديكوتي هتالي ساي لكش تيس توندا غاني ماسا ديكتا إيرباس مي بنكم مي بيبدوالي ماسي بنكم ديكوتي تيس سات لكش هتا هيدا ديسيا غاني مي بيلدين نكتا كولي بدلا تينما ඒ අනුව අද වෙනකොට මේ හිස් ගොඩනගිල්ලට ධාතු කඩනුවක් වාගේ දැන් මේ හිස් ගොඩනගිල්ල තියාගෙන ඉන්නේ තාම වෙනකම් මේකට පදිංචි ලැබිලත් නැහැ මේ වෙනකොට 89 කෝටි 68 ලක්ෂ 80600ක් බදු මුදල් මහජන මුදල් මේ ගොඩනගිල්ලට ගෙවලා තියෙනවා ඒ වගේම අවුරුදු 5කට මේ ගිවිසුම අත්සන් කරලා තියෙනවා අවුරුදු 5ක් ගත වෙනකොට මේ ගොඩනගිල්ල වෙනුවෙන් මේ රටේ මහජනතාවගේ බදු මුදල් ගෙවනවා දෙසිය අට කෝටි 56 ලක්ෂ 90600ක් ගෙවන්න නියමිතයි. එවනම් මේ මුදලට මේ වාගේ ගොඩනගිලි කීයක් හදන්න පුළුවන්ද?
කෘෂිකාර්ය මමාත්‍යාංශයේ පවත්වගෙන යන තැන මේ වෙනකම් පවත්වගෙන ගියා නම් ඇයි එතන තවදුරටත් පවත්වගෙන යන්න බැරි මේ ආණ්ඩුවට තම අවුරුදු කීයද තියෙන්නේ ඊළඟ කෘෂිකාර්ය මමාත්‍යාංශයේ ඉඩම් තියෙනවා ඒ වගේම රජයේ වෙනත් ගොඩනැගිලි තියෙනවා එහෙම තියද්දී මේ කෝටි ගණන් ගෙවලා මේ ගොඩනැගිල්ල පවත්වගෙන යන්නේ ඇයි අපි ආණ්ඩුවෙන් අහන්නේ ඒක අපි අහනවා දුමින්ද දිසානායකලාගෙන් ඕගොල්ලොන්ට මේක කොමිස් එක කීයක් ආමද අපිට මේ බලපතල සැකේ මතු වෙනවා ඒ නිසා දැන් ගොවි ජනතාව පාර්ලිමේන්තුවල ඉන්නවා ගොවියට පාන් කියා ගන්න බැරුව ඉන්නේ පාජිභෝගේ ජනතාවට කණ්ඩ විදියක් නැහැ හාල් ගිනි ගණන් හාල් පොලිමේ ඉන්නේ ඒ වගේම වස හාල් කුණු හාල් පාජිභෝගේට ගිනි ගණන් දීලා කණ්ඩ සිද්ධ වෙලා තියෙනවා ගොවියගේ අවුරුදු 40කට පස්සේ මහකන්න ගැස් වුණා මහකන්න ගැස්සිච්ච එකත් එක්ක ගොවි අරුපියල් 50000ක අක්කරේකට වන්දියක් ඉල්ලලා පාර්ලිමේන්තුව බහිනවා උද්ඝෝෂණය කරනවා එමනම් පෞගේ දවසේ කෙත්තාරාමයට ගිය 18 වෙනිදා ගොවියෝ කැඳවලා එතනත් ලක්ෂ 5000ක් විතර වීදම් කරලා තියෙනවා මේ විදියට සණකිනි පවත්වනවා රට සභාජනම කාබාසිනිය කරනවා මේ ගොඩනැගිල්ලට වියදම් කරපු වියදම් කරන්න නියමිත සල්ලි විතරක් පාවිච්චි කළොත් 208 කෝටි 56 ලක්ෂ 90600ක් අවුරුදු 5 ගත වෙනකොට මේකට ගෙවන්න නියමිතයි දැන් ගෙවලා තියෙනවා 89 කෝටි 68 ලක්ෂ 80600ක් රුපියල් 50000 ගානේ වන්දි ගෙව්වොත් ගොවි ජනතාව 41713 දෙනෙකුට වන්දි ගෙවන්න පුළුවන් මුදලක් තමයි මේ ධාතු පරඬුව වාගේ මේ හිස් කොටන ගිල්ලට මේ ආණ්ඩුව කාබාසිනියක් කරලා දාන්නේ ඒ නිසා අපි මේකට විරෝධය පළ කරනවා ආණ්ඩුව රවි කියනවා කරුණාකරලා මේක අහුල ගන්න කරුණාකරලා ගොවියට රුපියල් 50000යි වන්දි ලබා දෙන්න කියලා අපි ආණ්ඩුවට බල කරලා කියනවා මහා බැංකු බැඳුම් කළ වංචාව හොරකම් කරලා තියෙනවා හොරු ඉන්නවා හොරු කොළ හොරකම් කරපු සල්ලි පෙන්න තියෙනවා ඒවට ඇස්කම් පියාගෙන ඉන්නවා මේ රටේ අගමැති වෙදට ඉව ඇහින්නේ නැහැ ඒ වගේම ජනාධිපතිවට ඉව ඇහින්නේ නැහැ ඒ නිසා මේ ආණ්ඩුවට අපි කියනවා කරුණා කරලා මේ සෙල්ලම නවත්තන්න අද වෙනකොට මේ ආණ්ඩුවට කිසිම කළමනාකරණයක් නැහැ මහවැලි ජලාශ ටික අයිති ජනාධිපතිට අනිකුත් මහවැව් ටික අයිති විජිත් මොනි සොයිසට ඊට පස්සේ පොඩි වැව් ටික අයිති දුමින්ද දිසානායකට පොරයිති රවි කරුණායකට කුඹුරුවයිති දුමින්ද දිසානායකට වීයිති හරිසන්ට පී හරිසන්ට හාල්යිති රිසත් බද්දුද්දීන්ට හාල් මාපියාවයිති වෙලා තියෙනවා ජනාධිපතිගේ මල්ලිටයි ඒකාබද්ධ විපක්ෂේ නිපුණටයි ජනතාවට ක්ලෝටන් කොක්කොල කෙවීමේ අයිතිය පැවිදිලා තියෙනවා කෘෂිකාර්ය අධ්‍යක්ෂකට මේ රටේ ජනතාවට අයිති වෙලා තියෙනවා වසහාල් කුණුහාල් ගිනිගනම් වලට කණ්ඩ ඒක තමයි ජනතාවට අයිති වෙලා තියෙන්නේ එමනම් මේ තත්ත්වය තුළ මේ ආණ්ඩුව ඉතාමත් අකාර්යක්ෂමයි මේ ආණ්ඩුවට වැඩ පිළිවෙලක් නැහැ අමාත්‍යංශ අතරේ එක්කුට එකෙක් සම්බන්ධතාවයක් නැහැ මෙන්න මේ වාතාවරණය තුළ මේ ජනතාව මත තවදුරටත් මේ විදිහට බරපටවන්නේ නැතුව කරුණා කරලා මේ හිස් ගොඩනැගිල්ලට ගෙවපු සල්ලේ ඒව නැවත රජයට අය කරගන්න කරුණා කරලා මේ ගොවි ජනතාවට රුපියල් 50000යි වන්දිය ලබා දෙන්න එහෙම නැතිනම් නුදුරු අනාගතයේ දහස් ගණන් ගොවි ජනතාව කොළඹට එන එක වළක්වන්න පුළුවන් කමක් නැහැ දහස් ගණන් ගොවි ජනතාව අරලිය ගාමන්දියට කැඳ ගන්න එපා පාර්ලිමේන්තුවට කැඳ ගන්න එපා ජනාධිපති මන්ත්‍රියට කැඳ ගන්න එපා ජනාධිපතිතුමා පෞගේ දවසක කිව්වා ගොවියගේ සටන සාධාරණයි කිව්වා ඒ සාධාරණ සටන් මර්ධනය කරන්න නැහැ කිව්වා එහෙමනම් ගොවියගේ සටන් මර්ධනය කරන්න ලෑස්ති වෙන්න එපා එහෙම උත්තර දෙන්න ලෑස්ති වෙන්න එපා දහස් ගණන් ගොවි ජනතාවත් එක්ක කොළඹට කැඳ ගන්න එපා කියන අනතුරු වැගවීම අපි මේ අවස්ථාවේදී ආණ්ඩුවට කරනවා අපිට ඒක තාම පැහැදිලි නැහැ. මොකද මේ අමාත්‍යංශ මේ වෙනකම් පවත්වගෙන යනවා. ඒ පවත්වගෙන මෙච්චර පවත්වගෙන යන කාලය පවත්වගෙන යන්න පුළුවන් නම් ඇයි දැන් බැරි? මොකද මේ අමාත්‍යංශේ ඉස්සර ඔක්කොම තිබුණේ එක තැනක. කෘෂිකර්ම, ඉඩම්, පසු සම්පත්, වාරි මාර්ග මේ ඔක්කොම තිබුණේ එක අමාත්‍යංශයක් යටතේ. එතකොටත් ඔය එක තැනකව පවත්වගෙන ගියා නම් දැන් මේක කෑලි කෑලියට කඩලා තියෙන්නේ. ඇත්තටම දුමින්ද දිසානායකට අයිති මොනවද? පොඩි වැව් ටිකයි කුඹුරු ටිකයි අඩු ගානේ වීයට ඒවත් මිනිහට සම්බන්ධයක් නැහැ. මහ වැවක්වත් මිනිහට අයිති නැහැ. එහෙමනම් මේ தත්ත්වය තුල මේ පුංචි කෑල්ලක් පවත්වගෙන යන කෘෂිකාර්ය මමාත්‍යාංශයට මේ වාගේ බිල්ඩින් එකක් කෝටි ගණන් වියදම් කරලා මොකටද කියන කාරණේ අපට ගැටලුවක් අපට බරපතල සැකයක් මතුවෙනවා. මේක තුල අත යට ගනුදෙනුවක් සිද්ධ වුණාද කියන සැකේ අපට මතුවෙනවා. දැන් මේ මොහොත වන විට සමස්ත ලංකා ගෝජන සම්මේලනය
මේ ඔබට පේන මේ යහපැත්තේ මේ ගොඩනැගිල්ල ගාවට ආවේ වෙන මොකවත් හින්දා නෙමෙයි අද මේ වෙනකොට මාස් කන්නේ වතුර නැතිකම විසින් ගොවි ජනතාවට වගා කරගන්න බැරි වුණා වගා කරපු ගොවිතැන් ඒ කුඹුරු ටික බඩේරුංගු ටික විනාශ වෙලා තියෙනවා ඒවා මැරිලා ගිහින් තියෙනවා ඒ ගොවි ජනතාවට අද ඒ අස්වැන්න ගන්න බැරි වෙලා තියෙනවා ඉස්සරහ යන අලුත් අවුරුද්ද ඒ අලුත් අවුරුද්ද ඇතුලේ ඒ ගොවි අම්මා තාත්තගේ දුව දරුවන්ට අලුත් ඇඳුම් කෑල්ලක් ගන්න බැරි වෙලා තියෙනවා කැවුම් ගෙඩියක් ගේ ඇතුළේ විවාහ කරන්න බැරි තරමට ඒ ගොවි පවුල් ටික අසරණ වෙලා තියෙන දුව දරුවෝ අසරණ වෙලා තියෙනවා ඒක නිසා සමස්ත ලංකා ගොවි ජන සම්මේලන විදිහට අපි මේ ආණ්ඩුවටත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ ප්‍රධාන ලේකම් කෘෂිකර්ම මහත්මිය දුමින්ද සානායක මහත්මයාට කියන්නේ කෘෂිකර්ම මහත්මිතුමෝ කැතයි හොඳේ මේ කරන වැඩේ මේ වෙනකොට මේ ගොඩනැගිල්ලට 89 කෝටි 68 ලක්ෂ 86600ක් වියදම් කරලා තියෙනවා මේ ගොඩනැගිල්ල වෙනුවෙන් තව ගොඩනැගිල්ලට පදිංචි දෙන්නවත් බැරි වෙලා තියෙනවා ඒක නිසා අපි සමස්ත ලංකා ගොවිජන සම්මේලන විදිහට කියනවා මේ කෘෂිකර්ම මහත්මයාට ඇහුම්කන් දෙන්න මේ ගොවිජනතාවගේ හඬට ඇහුම්කන් නොදුන්නොත් ඉදිරියේදී තව තවත් ගොවිජනතාව පාරට බහිනවා කොළඹට කැඳ ගන්න එපා ඒ අනතුරු ඇඟීම අපි මේ මොහොතේදී කියනවා ඒක නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මය මූලික කරගත් දිස්ත්‍රික්කකින් මේ රටේ කෘෂිකර්ම ඇමති කරන් ඇමතිකම අරන් තියෙන කෘෂිකර්ම ඇමතිතුමෝ කැත වැඩ කරන්න එපා තමන්ගේ දිස්ත්‍රික්කයේ ජනතාවට මේ රටේ ගොවිජනතාවට මේ මුදල් නාස්ති නොකර අක්කරයකට රුපියල් 50000ක වන්දියක් වහාම ලබා දෙන්න කියන බලකිරීම අපි මේ මොහොතේදී සමස්ත ලංකා ගෝජන සම්මේලන විදියට කරනවා ¡Vamos a llegar a la tierra!